පිලිස්සනේ නැතුව පරණ ගාමන්ට ඔයාලා ඉන්නේ අරගෙන ඕලක මේක මේ පාර්ශනයක් කල වෙක ගඳ මුල සේවට ලැතික ඒක පාටිෂන් වෙනවා ඔෆිස IPSL මුල කෑල්ල ඉන්නවා. ඊට පස්සේ රාල්හාමිල ඉන්නවා, සාජන්ලා ඉන්නවා. මේ ටිකේ ඇවිල්ලා අතන මෙස් එකේ. ඒක ඇකමඩේෂන් එකද? ඔව්. මේක කාර් ඇඩ්මිනිස්ට්‍රේටිව්. ගූගල් එකේ සහට මූවෙන්ද පාතාලේ දෙකම නැති කරන දාන්නට පිළිල ආරම්භ කරදී යුතුයත් ඒ වැඩ පිළිවෙලේ මෙතෙක්කාපු ගමන් මගේ සාර්ථකත්වයට SPF එක ලොකුම දායකත්වයක් දෙනවා. ඒක අගේ කිරීම සඳහා අපිට ඒ වගේ තත්ත්වයක් උදා කරගන්න කරදී පොදීපු ඕගොල්ලන්ව බලන්න ආවේ කොමක් හිටියද මේ අවුරුද්දේ බලලා එක. ඒ දෙවෙනි එක අපි මේ පාතාලේ කුළු වලට විරුද්ධව කරන ව්‍යායාම නැත්නම් ඔපරේෂන් එක තවත් මේ ලැබුවව නවවස්ත්‍රේ ශක්තිමත් කරලා මෙතන මිනිස්සුන්ට මේ කුඩි පාතාලේ නැතුව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් උදා කරගන්න ඉදිරි මාස කිපෙදී වැඩි කැපකිරීමක් අපි කරනවා. ඒක අපිරිම ස්කීම් කොහොමද කරනවා? ඒ හින්දා ඒ වැඩ පිළිවෙලකට අලුත් ගැම්මක් ශක්තියක් එක්ක මේ අලුත් අවුරුද්ද වැඩ කරන්න ස්ථිර වශයෙන් ඊළඟ මාස තුන අවසන් වෙද්දී මිනිස්සුන්ට මේ වසංගත දෙකම අපි පුරා කරනවා. ඒක අපිට කරන්න පුළුවන්. ඒකට ඉතාම ශක්තිමත් අතිවාරම් කරලා තියෙනවා රටේ බහුතරය ප්‍රදේශවල කුඩු සහ පාතාලේ දෙකම සාහන්තික කන්ට්‍රෝල් ලා තියෙනවා. තව ඉතාම සුළු ප්‍රමාණයක් වෙලා මේ ඩුබායි වල ඉඳලා එහෙම මේ කෝල් දීලා නැට පිරිසක් ඉන්නේ ඉලිවල. ඒවත් හඳුනගෙන ක්‍රියාමා කරගෙන අපි දැන් ගන්නවා ස්ටීප් ප්‍රෝග්‍රෑම් එක. ලොකු ශක්තියක් තව උදාහරණ අපි අපේ තියෙන ඉරදාරීන් යතුරු පැදි ජීප් රථ ගොඩක් උදාහරණ මත වගේ පොලිසිය කියන්නේ දැවැන්ත ශක්තියක් තියෙන ආයතනය ස්ටීප් එකත් එක්ක සම්බන්ධ වෙලා ඒ ශක්තිය උපරිම වශයෙන් මේ අපරාධ වලට විරුද්ධ යුදුවා. ඒක කරන නිසා ඒකට අලුත් අවුරුද්ද හොඳ ශක්තිමත් වැඩ කරන්න ලැබිලා අපිට වෙන න්‍යාය පත්‍ර මුකුත් නැහැ ඇවිල්ලි ඉවරලා කුඩුයි පාතාලේ නැති කරලා ඉවරලා මේ රටේ මිනිස්සුන්ට නිදහස ජීවත් වෙන තත්ත්වයක් ඇති වෙනවා. හරි. අද දවසේදී අපි විශේෂ කාර්ය බලකාය අනුද නිලධාරිතුමත් ඒ වගේම දකුණු පළාත භාර ජේසන් නියෝජ්‍ය පොලිස්පතිතුමත් අපි තුන්දෙනාම වෙල කරේ මේ පාතාලය නැත්තම් සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මද්‍රව්‍ය ජාවාරකරුවා පාලනයක් නැත්තම් මැඩපැත්වීම සඳහා මර්ධනය කිරීම සඳහා දකුණු පළාතේ යොදවලා තියෙන නිලධාරීන්ගේ සුවදුක් හොයා බැලීම සඳහා තමයි දවස් සංචාර කරේ. විශේෂයෙන්ම මේ LPTY අම්බලංගොඩ අහුංගල්ල වගේ ප්‍රදේශවල කරකසිච ප්‍රවත්තගෙන පාතාල කල්ලිවල ක්‍රියාදාමයන් මේ වන විට 80%-90% වගේ ප්‍රමාණයකට සම්පූර්ණ මර්ධනය කරගෙන තව සුළු ප්‍රමාණයක් තමයි අපිට කරගෙන තියෙන්නේ. ඒ වගේ සාර්ථකත්වයක් මේ ප්‍රදේශයේ ගන්න පුළුවන් වුණේ STF එක ඒ සම්බන්ධ දැක් වූ දායකත්වය සහ කැපකිරීම නිසා. ඒ වගේම ප්‍රදේශයේ ප්‍රාදේශීය පොලිසියත් ඒ නිසා ඒ කාර්ය සඳහාම පමණක් යොදවලා තියෙන STF එක සඳහා සහ පොලිසිය නිලධාරීන්ගේ මුණ ගැසිලා ඒගොල්ලන්ට අලුත් අවුරුදු සතුට අපි සමග භුක්ති විඳින්න අවස්ථාවක් ලබා දීලා ඒ වගේ ඒගොල්ලන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කරලා ඉවරලා මේ ඉතුරු 20% තුරන් කරලම මේ රටේ මිනිසුන්ට අපරාධ බියකින් තොරව ඉන්න පුළුවන් පරිසරයක් උදා කරලා දෙන්න මේ නිලධාරීන්ගේ සහයත් අරගෙන අලුත් අවුරුද්දේ වැඩ කිරීම පිළිබඳව ඒ ආයතන අදහසක් දෙන්න තමයි අපි ආවේ.
ඔව් උසාවි වලින් අපදෙන්ට ඇවිල්ලිවරලා දඩුවම් කරලා නෙමෙයිනේ රක්ෂිත බන්දාගාරය ඉදලා අපදිනවා කියලා කියන එකක්. නමුත් ඔවුන්ට විරුද්ධ පැවැත්ත නඩු කටයුතු අවසානයේදී ඔවුන්ගේ දේපල රාජසන්තක වීම, ඒ වගේම ඔවුන්ට අවශ්‍ය දඬුවම් ලැබීම තව ඉස්සරහ සිද්ධ වෙනවා. ඒ නිසා ඒ කටයුතු පොලිසිය නීති කොට්ටාසයෙන් කරගෙන යනවා. කෙනෙකුට අප ලැබීම අධිකරණයේ අභිමතය පරිදි වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ඒගොල්ලන්ට විරුද්ධ නඩු කටයුතු, ඒගොල්ලන් අනීතිකව හම්බ කරපු දේපල සම්බන්ධව නීතිරිදි වත්කම් මැටත කරන විමර්ශන සහ ඒ වගේ නඩු පැවරීම් සිද්ධ වෙලා යථාකාලීදී ඒගොල්ලන්ගේ රාජසන්තක වෙනවා දේපල බලන්න පුළුවන් ඒගොල්ලන්ට. ඔය තමයි මම කිව්ව කතාව. ඔයාලට හිතන්නේ දකින්න පුළුවන් වෙයි 100ක් නිලධාරීන් SPF මූලස්ථානයේ කටුකුරුන් දෙ ට්‍රේනින් වෙනවා මුණු කඳවුරේ යතුරුපැදිවල ගිහිල්ලා ඉවරලා පාතාල කණ්ඩායම් ඊට පස්සේ වෙඩි තියලා ගියොත් එහෙම පිටිපස්සෙන් හඹා ගිහිල්ලා අවශ්‍ය පියවර ගන්න ට්‍රේනින් කරනවා. යතුරුපැදි යන ගමන් පුද්ගලයන් ඉලක්ක ගන්න පුළුවන් ආකාරයට ට්‍රේනින් කරනවා. ඒගොල්ලෝ දැන් හිටායේ දෙලීට් නෝගොල්ලන් දකින්න පුළුවන් වෙයි. ඒ වගේම තව නිලධාරීන් 100ක් අපි කොළඹ සාවට ප්‍රදේශවල දාලා තිනවා පාපැදිවල. ඒ වගේම අපි මේ දක්වා පාතාල මර්ධනය කරන් දාලා තියෙන කණ්ඩායම 20 ලබන සතියෙදි 30 දක්වා වැඩි කරනවා. තව කණ්ඩායම 10ක් වැඩි ප්‍රදානවා. තව අවශ්‍ය නම් එන විදිහට බලලා අපිට හිතනවා මෙතනින් කැලබර කරන්න පුළුවන් කියලා. අවශ්‍ය වුණොත් තව 30 නෙමේ 50ක් 60ක් 100ක් දක්වා වැඩි කරනවා. දැන් අද මම කරපු සංචාරයේදී ප්‍රදේශවල සිවිල් මහජනතාවත් හම්බෙලා කතා කරද්දී ඒගොල්ලෝ විශාල උනන්දුවකින් ඒ වගේම ලොකු සහයෝගයෙන් කතා කරා. ඉතින් අපි කියන්නේ කතා කරලා ඇත්තටම සාමාන්‍ය මිනිස්සු බයකින් ඉන්න බව මම දන්නවා. පාතාල කණ්ඩායම් වලට ඒ වගේම ওই සන්තද කල්ලි වලින් එවෙලේ මේ මස්සුන්ට හානි කරයි කියලා බයක් තියෙනවා. නමුත් මේ ප්‍රදේශවල මහජනතාව දැන් ටිකක් පාර රැවිලා බයතු කතා කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා මාස දෙක තුනක් යනකොට තවත් ඒගාගේ මානසික තත්ත්වය හොඳ වෙයි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කීපය තුළ මේ ප්‍රදේශයේ මහජනතාව බිය නැතුව එළියට ඇවිල්ලා පොලිසියට මේ තොරතුරු දීලා තමංග ප්‍රදේශවලට මහ විශාල පිළිකාවක් වෙලා තියෙන පාතාලයක් උඩුයි මේ ප්‍රදේශවලින් අතුගාලම දාන්න උදව් කරයි කියලා.